ඒ ටික සාක්. හොඳයි පුතේ. එහෙනම් අද පේපර් එක දීලා තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍රයක්. right මේ තියෙන්නේ හොඳයි මුල් රූපය හා සම්බන්ධතාව අඩුම රූපය තෝරන්න මුල් රූපයත් එක්ක සම්බන්ධතාව අඩුම දැන් අර තද කළු පාට අකුරෙන් තියෙනවා ඉතාම හොඳින් අවබෝධ කරගන්න ඕන උපදෙස් ටික නේද සම්බන්ධතාව අඩුම එතකොට වෛද්‍යවරයාත් එක්ක සම්බන්ධතාව අඩුම එක්කෙනා අඩුම රූපය බෙහෙ කතුර කතුර ඔව් කතුර කතුර ඔව් කතුර කතුර නේද කතුර කතුර හොඳයි එහෙනම් අපට එතන පිළිතුර ගන්න පුළුවන් තුන්වෙනි කතුර තුන්වෙනි පිළිතුර ගන්න පුළුවන් මොකද කතුරේ ඉතර සම්බන්ධයක් නැහැ හැබැයි වෛද්‍යවරයා කතුර පාවිච්චි කරනවා නමුත් මේ දෙක තමයි හොඳටම යොදාගන්නේ නේද ප්‍රියදුරා ප්‍රියදුරෙක් ඉන්නවා මෙතන ගුරුවරයෙක් ඉන්නවා මෙතන ඉන්නවා කාර්මික නිලධාරියෙක් ඉන්නවා ඔව් මෙතන ඉන්නවා පොලිස් නිලධාරියෙක් ඉන්නවා පොලිස් නිලධාරියා සම්බන්ධයි මොකද රියදුරා වැරදි කරනවද කියලා පොලිස් නිලධාරියා බලාගෙන ඉන්නේ නේද එතකොට මේ කාර්මික නිලධාරියා හරිද එහෙනම් කාර්මික නිලධාරියා දැන් වාහනේ කැඩුණොත් එහෙම හදන්න වෙන්නේ කාර්මික නිලධාරියානේ නේද ඒක නිසා එයා සම්බන්ධයක් තියෙන එහෙනම් ගුරුවරයා තමයි අපිට ගන්න ඕනේ හොඳයි ඊළඟ අපි ඊළඟ ප්‍රශ්න දෙක බලමු නේද මයික් මියුට් කරගෙන ඉන්න පහත කාණ්ඩ කිරීමේදී නොගැලපෙන රූපය සහිත කාණ්ඩය ඇතුළත් කොටුව තෝරන්න තුන තුන එකේ පළතුරුයි අලයි තියෙනවා එකම ජාති තියෙන මස් වර්ග නේද සත්ව ආහාර කියලා අපිට මේ පළවෙනි කොටුව නම් කරගන්න පුළුවන් නේ පළ වර්ග කියලා නම් කරගන්න පුළුවන් තුන්වෙනි කොටුව මයික් එක ඔයා කතා කරන්නේ නැහැ මයික් ඔන් කරගෙන ඉන්නවා හරි එතකොට මොනේද පළතුරු කියලා ගන්න බැහැනේ පළතුරු කියලා ගන්න බෑ මෙතන අල වර්ගයක් තියෙනවා ඕ අන්න හරි එහෙනම් අපිට මේ අල වර්ගය නැති වුණා නම් හරි නේද එහෙනම් අපිට නොගැලපෙන රූපය සහිත කාණ්ඩය තමයි තුන්වෙනි එක. ඊළඟ එකේ බලමු. පළවෙනි එකේ තියෙනවා පොඩි නොගැලපීමක් තියෙනවාගේ නේ. අපි දෙවෙනි එකම සවරද. එහෙනම් පළවෙනි එකේ තමයි නැත්තේ.
පළවෙනියකේ මේ වීදුරු භාණ්ඩයක් තියෙන නිසා අපට ඒක ගන්න බෑ. එන්න. හොඳයි. right එහෙනම් ඔන්න ප්‍රශ්න හතරක් සාකච්ඡා කරා. එක වගේම දෙක දෙක තිබුණේ නේ. එම තමයි ඉන්නේ. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්න කීපයට. කවියෙන් ප්‍රශ්න දෙකක් තියෙන පුතේ. ගුරු දෙවි දැක නැගිටිමි නැගිට දෙපා වඳිනෙමි වැඳ පොත් පාඩම් දෙමි දීලා සත්තු ගනිමි. කවියට අනුව ගුරුවරුන් දුටු විගස කළ යුතු දෙය විගස කියන්නේ එවෙලෙම ගුරු දෙවි දැක නැගිටිමි ගුරුවරු දැක්ක ගමන්ම දැක නෝන අසුනේ නැගිට නැගිටිනවා පස්සේ කුටු විගස කියන වචනේ රවුම් කරගන්න. විගස කියන්නේ පුතේ දුටු සැනින් ගුරු දෙවි දැක නැගිටිමි නේද? හැබැයි ඉතින් මේ දවස්වල නම් ගුරුවරුන් ටිකක් බනිනවනේ. ස්ට්‍රයික් කරනවා එහෙම එහෙම කිය කිය සමහරවිට ඔයාලේ අම්මලත් බනිනවනේ. ඒ වුණාට පුතේ අපි එහෙම බනින්න හොඳ නැහැ නේද? මොනවා වුණත් ගුරුවරුන්ට ගැටලු තියෙනවා නේද? ඔයාලට ඉතින් උගන්වන්නේ වෙලාවක් කලාවක් නැතුව ඉතින් උගන්වනවනේ නේද? එහෙම පොඩි පොඩි අඩුපාඩු වලට අඩුපාඩුවක් නෙවෙයිනේ. Tamanta ara awasiyak wenawanam banin ek onoma kenekge hati ne neda? Guruwarunta api sahayogaya denna ona nitharama. Hondai. Ehenam api ilanga prashne balamu. මෙහි සත්‍යන පදේ අර්ථය වන්නේ සත්‍යන පදේ කියලා තමයි කියන්නේ ශිල්පය ශිල්ප මොනවද ශිල්පය හොඳයි ශිල්ප ශිල්ප හරි එහෙනම් අපි ඒ ප්‍රශ්න දෙකටත් ඔන්න හොඳට සාකච්ඡා කරා ඒවා ලේසි නේද අපි ලේසි ඒ විදිහට තමයි ඒවා ගණන් ගන්නේ හොඳට කියවන්න පුළුවන් නම් ලේසි ඔන්න හත් වෙනි එකට යන්න A හා B වෙනුවට ගැලපෙන වචන යුගල තෝරන්න. A හා B. හැබැයි මෙතන මුලින්ම තියෙන දෙවෙනි කොටුවේ A තියෙනවා, තුන්වෙනි කොටුවේ B තියෙනවා. නේද? ප්‍රෝටීන්, මස් මාළු. ප්‍රෝටීන් තියෙනද ආහාර වර්ග දෙකක් තමයි මස් මාළු කියන්නේ. ප්‍රෝටීන් තිබෙන ආහාර වර්ග දෙකක්. පිෂ්ඨය තිබෙන ආහාර වර්ගයක් තමයි පාන්. A වෙනුවට මොකද්ද ගන්නෙ? අර්ථාපල්. අපල් හරි. අර්ථාපල් ආපත් හරිනේ පිස්තේ දිනවනේ නේද ආපත් හරි අර්ථාපල් හරි සොයා බෝන්ටි ගන්න බෑ නේද පිස්තේ ගන්න බෑ එහෙනම් තුන්වෙනි උත්තරය යන්න අපට අයින් කරන්න පිට කියන්නේ මොකක්ද ඔතන කියන්නේ මොකක්ද පොඩක් ඉන්නේ පිටාම එතන ගිනේ නේද අපිට මෙතනින් තුන්වෙනි උත්තරය අයින් කරලා දාන්න පුළුවන් මොකද පිෂ්ඨය කියන එකට ඒ වෙනුවට සොයා බෝන්ටි හොන්නේ ගන්න බැරි නිසා නේද තුන්වෙනි පිළිතුර අපි අයින් කරලා දැම්මා දැන් අපිට උත්තර දෙකක් තියෙනවා එකක් පළවෙනි එක එකක් දෙවෙනි එක හරි දැන් බලමු B වෙනුවට ගන්න පුළුවන් දොඩම් ගස් ලබු පුතේ විටමින් very good එහෙනම් ඔන්න අපට උත්තරයක් ආවා පළවෙනි එක නෙවෙයි දෙවැනි උත්තරේ තමයි දෙවැනි එක දෙවැනි උත්තරේ දෙවැනි උත්තරේ ලිපිඩ කියන්නේ පුතේ අපිට මේ තිබෙන ලිපිඩ කියන්නේ මොකක්ද ඒකත් ආහාර වර්ගවල තියෙන පෝෂක පදාර්ථයක් ඔය කාබෝහයිඩ්‍රේට් විටමින් ඒ වගේම පෝෂක පදාර්ථයක් තමයි ලිපිඩ ලිපිඩ කියලා කියන්නේ හරි අපි අටවෙනි එක බලමු අටවෙනි ප්‍රශ්නේ අටවෙනි ප්‍රශ්නේ බලමු හොඳයි නම් හත්වෙනි එකට දෙක අට බලමු ඒත් AB AB වෙනුවට බලමු LA ක්‍රිකට් තියෙනවා පළවෙනි එකේ LA ක්‍රිකට් මැදට එන්නේ පොඩ්ඩක් නිකන් බලමු ඒ වෙනුවට මැදට ඒකට පොදු අය ඒ දෙකටම පොදු එකක් මේ මම යුගන් මොකද කරන්නේ යුගන් මම අයි කරන්නද සද්ද දාන යුගන් හොඳේ
ඒ වෙනුවට මේ LA ක්‍රිකට් ඒ දෙකම වෙනුවට ගන්න පුළුවන්ද පිත්ත පුළුවන් නේද පිත්ත පුළුවන් 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 ක්‍රීඩා පිටිය LA ක්‍රිකට් දෙකටම ක්‍රීඩා පිටිය පුළුවන් නේද පුළුවන්ද නේද පුළුවන් පුළුවන් ඕ LA ක්‍රිකට් දෙකටම පන්දුව පන්දුව ගන්න පුළුවන් නේද පුළුවන් 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 පන්දුවක් ඕනනේ දෙකටම පන්දුව ඕන හරි එහෙනම් B වලින් තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ අපි බලමු දෙවෙනි රූපේ බලමු දුම්රිය බක්රිය රියදුරා ඉන්න හරි ගුරුතුමා පාසලේ ඉන්න තව කවුරු හරි වෙන්න ඕන කවුද පාසලේ ඉන්න තව කවුරු හරි මෙතන ශිෂ්‍යයා ශිෂ්‍යයා එහෙනම් අපිට පළවෙනි උත්තරේ ඕන තෝරගන්න පුළුවන් පළවෙනි උත්තරේ තෝරගන්න තේරුණාද ඔන්න මම ඉලක්ක ඇඳලා පෙන්නන්නම් පිත්ත දාන්න පුළුවන් A වෙනුවට ශිෂ්‍යයා දාන්න පුළුවන් B වෙනුවට නේද ශිෂ්‍යයා B වෙනුවට දාන්න පුළුවන් හැබැයි මේ A වෙනුවට ක්‍රීඩා පිටිය දාන්න පුළුවන් A වෙනුවට පන්දුව දාන්න පුළුවන් නමුත් B වෙනුවට කාර්ය දාන්න බෑ B වෙනුවට වෛද්‍යවරයා දාන්න බෑ අනිවාර්යයෙන්ම දාන්න වෙන ශිෂ්‍යයා විතරයි නේද එහෙනම් අපිට මෙතන උත්තරේ ගන්න වෙනවා මොකද්ද පිත්ත ශිෂ්‍යයා කියන උත්තරේ තමයි ගන්න හොඳයි තේරුණා මේක රයිට් එහෙනම් අපි නවමිනි ප්‍රශ්නෙට යමු බලරු ලවා කොස්සට බෑවීම වාගේ මෙසේ පවසන්නේ අනුන් විපතට හෙලා තමන්ගේ වැඩ කර ගැනීම තමන්ගේ වැඩ කර ගැනීම ඔව් අන් අය ලවා සතුරන්ට කරදර කරවීම නැහැ අවස්ථාවෙන් ප්‍රයෝජන නැහැ අනුන් විපතට හෙලා නම් සභාපතිතුමාගේ පිළිගැනීමේ කතාව තමයි මුලින්ම තියෙන්න ඕන. එහෙනම් අපිට පිළිගැනීමේ කතාවට එක දා ගන්න පුළුවන්. ඔයාලත් දාන්න එක. නේද? ඊට කලින් හැබැයි මෙතන එකක් තියෙනවා ආගම සීකිරීම. ආගම සීකිරීම. ආගම සීකිරීමට එක දාන්න පුළුවන් මොකද පිළිගැනීමේ කතාවටත් කලින් තමයි ආගම සීකිරීම තියෙන්නේ. එහෙනම් අපිට පිළිගැනීමේ කතාවට දෙක දාන්න වෙනවා දෙක නේද ලේකම්තුමාගේ ස්තුති කතාව තිබෙන්නේ අන්තිමට ඊට කලින් එහෙනම් යෝජනා හා සාකච්ඡාව ඕ ස්තුති කතාව ඔයාලා දන්නවා අවසානයේ තියෙන්නේ රයිට් ඔන්න දැන් එහෙනම් අපට ආවා දෙක එක දෙක එක හතර තුන තුන්වෙනි උත්තරේ තුන්වෙනි देखा एक हाथर है तूने तेरे माने मैं आंख दागा था मले ऐसी मूलीन में ने देखा अरे ने मैं बात एक कैवी लती है ने देखा देख कैवी लती है ने एक कट तूने कैवी लती है ने हाथर है देखा एक हाथर है तूने नहीं ना देखा एक हाथर ඊළඟ බලමු අපි 11 වෙනි ප්‍රශ්නය හිස්තරට ගැළපෙන පිළිතුර තෝරා ලියන්න. ආ මේකේ රටාවක් ඇත්තේ. 7 7. 7 7. වූ සංඛ්‍යා රටාව. 15යි. 15ට 7ක් එකතු කරාම 22යි. 22. 7ක් එකතු කරාම 29යි. 29ට 7ක් 36යි. 36ට 7ක් එකතු කරන්න 43
දෙවෙනි එක බෑ එහෙනම් අපිට ගන්න වෙන්නේ ගුණස උත්තරයට එන්න ඕන අනිමු මොකද තුන්වෙනි එක ගන්න වෙන්නේ ඉරි හතරක් වැඩිලා තියෙන්නේ තුන්වෙනි උත්තරේ නිසා නේද ඉරි රේඛා වලින් බලන්න ඕන පළවෙනි එක නම් වක්‍ර රේඛා තියෙන්නේ දෙකට බෙදිලා ඒ දෙකට බෙදිච්චපත් දෙකට බෙදිලා ආව් දෙකට බෙදිලා ඒ දෙකට බෙදුම එකක් නැවත දෙකට බෙදලා එහෙමත්ම නෙවෙයි පුතේ හැබැයි එහෙමත්ම නෙවෙයි පොඩක් වෙනස් වෙනෝනේ ඌටි වෙනස අපිට හොඳටම ගැලපෙන රූපේ මෙතන 3 3 3 3 right 13 3 හොඳයි ඊළඟට අපි යමු ඔර ටිකක් කියවන්න තියෙනවා නේද ප්‍රාථමික අංශයේ දරුවන් 4 දෙනෙක් 2019 ඇගෙයි පරීක්ෂණයේදී ලබාගත් සාමාර්ථ පහක දැක්වේ ඒවා අසුරෙන් පිළිතුරු ලියන ඇගෙයින් පරීක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ විභාගයට කලින් පොඩි පේපර් එකක් දෙනවා ඇගෙයින් පරීක්ෂණය කියලා. ඉතින් ඒකෙදී ලබාගත්තු සාමාර්ථ සාමාර්ථ කියන්නේ ABCD දෙන්නේ හොඳම කෙනා A තේරුණාද? ටිකක් හොඳ අය B ඊට වඩා ටිකක් හොඳ අඩු අය C එහෙමයි එන්නේ. හොඳ අඩු කට්ටිය C. හරිද? හොඳම අය B A A ගත්තයි කියලා කියන්නේ B කියන්නේ එකක් හොඳයි ඒට වඩා හොඳයි හොඳ අඩුයි හැබැයි මම පොඩ්ඩක් ඉන්න මම මේක බෝඩ් එකේ පෙන්වන්නම් ඔයාලට right A කියන්නේ ඉතා හොඳයි කියන එක ඉතා හොඳයි B කියන්නේ හොඳයි කියන එක C කියන්නේ ටිකක් හොඳයි එච්චරම හොඳ නැහැ මේ අපි කියන්නේ සාමාන්‍යයි සාමාන්‍ය එහෙනම් අය ඉතා හොඳ වෙන්න නම් ඒ ගන්න ඕන නේද B කියන්නේ ටිකක් ඔව් A කියන්නේ සාමාන්‍ය ලකුණු 80ට වඩා වැඩි කට්ටිය B කියන්නේ 70 වගේ C කියන්නේ ලකුණු 60 50 60 වගේ තේරුණාද එහෙමයි එන්නේ ඔයිට වඩා අඩුවෙන් තිබුණොත් තවත් අඩු වෙනවා ටික ටික අඩු වෙනවා එහෙම තමයි මේ ඔය සාමාර්ථ දෙනකොට දෙන්නේ. හරි. දැන් අහගන්න පුතේ. ඉතින් මේ ඇගෙයි පරීක්ෂණයේදී ලබාගත් සාමාර්ථ පහත දැක්වේ. ඔන්න බලන්නකෝ නම. අවිෂ්ක ඉන්නවා, සිත්මි ඉන්නවා, අශින් ඉන්නවා, සෙනුර ඉන්නවා. නේද? අවිෂ්ක දිහා බලන්න. සිංහල වලට ඒ අරගෙනනේ. නේද? අවිෂ්කට ඒ කීයක් තියනවද? සිංහල වලට පරිසරයට දෙමළ වලට ඒ තුනක් තියෙනවා අවිෂ්කර නේද එහෙනම් අපිට දැන් වාර්තේ පේනවා ඒ වැඩිපුර තියෙන්නේ අවිෂ්කරද නෑ සිත්මිට ඒ පහක්ම තියෙනවා සිත්මිට ඕ සිත්මිය මොකද ආ ඔතන අර ලකුණු පරාසයක් දාලා තියෙනවා නේද ABCD S අකුරකුත් තියෙනවා නේ ඔව් S අකුර ගැන ඉතත් වඩා අඩු හොඳයි ලකුණු පරාසය දාලා තියෙනවා අශිනි අශිනි අශිනිට A3යි B2යි අවිෂ්කට A3යි B1යි C1යි එහෙනම් මට කියන අවිෂ්කද අශිනිද හොඳ අශිනි අශිනි හොඳයි මොකද අශිනිට C1ක් නැහැ නේද B2ක් යාට තියෙනවා අවිෂ්කට C1ක් තියෙනවනේ ඒ කියන්නේ ටිකක් අඩුයි යානේ සෙනුර බලමු සෙනුරට පුතේ A1යි තියෙන්නේ B2යි නෑ A2යි B2යි C1යි එයත් ටිකක් හොඳයි නේද මෙම සටහන අනුව පන්තියේ සියලුම විෂයන්ට ඉහළම සාමාර්ථ හා පහළම සාමාර්ථ ගත් සිසුන් දෙදෙනා පිළිවෙලින් ඉහළම සාමාර්ථ සෙනුර අපි චුට්ටක් නැවත බලමු එක නේද අපි ඒ තියෙන ඒවා රවු කරලා බලමු මෙයාට ඒ 3යි ආ මෙයාට රවු කරන්න දෙයක් නැහැ ඒ 5ක් තියෙනනේ ඔව් එයාට ඒ 5ක් තියෙනවා
නේද? ඔව් මෙයාට එයාට ඒ 3යි ඒ 3යි මෙයාට ඒ 2යි ඒ 2යි ඒ දෙකක් තියෙන එක්කෙනා එහෙනම් අඩුම එක්කෙනා වෙන්න ඕන. එහෙනම් මෙයා තමයි සෙනුර. සෙනුර මේ ඔක්කොගෙම හතර වෙනියා. නේ? සිත්මි පළවෙනියා. නේද? මෙයා අසිනි තුන්වෙනියා අවිස්ක දෙවනිය දෙවනිය ඔව් අසිනි දෙවනියා අවිස්ක තුන්වෙනියා අවිස්ක තුන්වෙනියා හරි අපි මෙතන අහන්නේ සියලුම විෂයන්ට ඉහළම සාමාර්ථ හා පහළම සාමාර්ථ ගණිපු දෙදෙනා පිළිවෙලින් අහන්නේ එහෙනම් මුලින් මෙන්න ආ ඉහළම ගත්තේ සිත්මි සහ සෙනුර පහළම සෙනුර ආ මේ තියෙන තුන්වෙනි උත්තරේ सामारे දෙමළවල හොඳයි රයිට් එකක් තේරුණානි දැන් එහෙනම් අපි යමු 16 ප්‍රශ්නේ 16 මේ කොටුව තුල ඇති රූපේ පිටපත් දෙකක් එකල විට සෑදෙන රූපේ පිටපත් දෙකක් කියන්නේ පුතේ මේ වගේම තව එකක් එකතු කරාට පස්සේ කොහොම හරි එකතු කරාම හැදෙන රූපය සොයන්න කියලා කියන්නේ මේ වගේම තව එකක් එකතු කරහම අපි බලමුද මේ පළවෙනි එකේ බලන්න ඔයාලා ඔ පළවෙනි එකක් මෙන්න මෙහෙම කඩලා බලමු දැන් මේ බලනවා මේ රතු පාටින් කඩන විදිය එතන තුනක් තියෙන්නේ පයි ආ ඔන්න එක රූපයක් හරිනේ දෙවනි රූපයක් හරිද අනිත් පැත්තේ ඒ පාට නොකරපු ඔව් එකක් දෙවනි රූපය හරිද එකක් හරි වගේ නේ හරි වගේ හොඳයි අපි බලමු මේ මේ දෙවනි උත්තරේ බලමු මේ වගේ කරලා දෙවනි උත්තරේ ඔව් පාඩ කරපු එකකින් පටන් ගන්න එපා ඒක නිකන් කොහොම කරත් බෑ වගේ නේද පුතේ කොහොම කළත් බෑ නේ මේ කඩන්න බෑ මේ බලන්න ඕනේ මේ මම නිකන් කඩලා බලමු මේ පැත්තට ඔ එකක් එන්න ඕන බැහැ වගේ නේ කොහොම කරත් බෑ ඒක බෑ මේක බලමු මේක මේ දෙපැත්තට තියලා තියෙනවා නැහැනේ මෙන්න මේ කොටුවේ පාට වෙන්න ඕන නේද ඒක තමයි පාට වෙන්න ඕන මෙන්න මෙතන නම් හරි මෙන්න මේක නම් හරි මේ බලන්න මෙන්න මේ මෙතන තියලා තියෙන එක හරි මේ ඒක හරි නේද? සෙ උත්තරේට එන්න ඕන. එක. ඔව් මේක හරි. මේ තුන්වෙනි එකේ එක පැත්තක් හරි. අනිත් පැත්ත ගන්න බෑ. අනිත් පැත්ත ගන්න බැරි මොකද? අඳුරු වෙන්න ඕන නැත්තම් පාට වෙන්න ඕන මෙන්න මේ කොටුව. ඔන්න ඕක පාට වෙන්න ඕන. නමුත් පාට වෙලා තියෙන මෙන්න මේ මැද එක. නේද? ඔව් ඒක පාට වෙන විදියක් නෑ මෙන්න මේ මේක සුදු වෙන්න ඕන. මේ ටික සුදු වෙන්න ඕන. නේද? ඒක සුදු වෙන්න ඕන මේක සුදු වෙන්න ඕන මෙන්න මෙතන මෙතන පාට වෙන්න ඕන මේක පාට වෙන්න ඕන හරිද එහෙනම් අපිට තේරෙනවා මේ එක ගන්න බෑ එහෙනම් අපිට හරි උත්තරේ මොකක්ද පුතේ පළවෙනි උත්තරේ පළවෙනි උත්තරේ නේද 17 බලන්න මේ වගේම දෙකක් ඕන මේක කපලා බලන්නත් පුළුවන් වට ලේසියෙන් ඔය වගේම දෙකක් ඈ
उत्तरे देवनी उत्तरे देवनी उत्तरे पुलवाद पालवेनी उत्तरे पालवेनी उत्तरे एक पालवेनी पालवेनी उत्तरे सर पालवेनी उत्तरे नहीं नहीं देवनी उत्तरे बै देवनी उत्तरे बै मैं बाला नो मैं देवनी उत्तरे का या कुरो वागे काट दिए नोने ओ मैंने मेटी का बाला नो याला आर पे आर के या कुरो वागे काट नहीं आने कर मैंने मेटी का या कुरो वागे नहीं मैं मामे पेन है समारुण पेन है तीस आमे अंदर पेन ना ने और नो इटी का बाला नो को इटी के या कुरो वागे नहीं मैं कहारी मैं पैक कहारी मैं ये करो वाके कोट सा इन या नहीं कोह मत वास और मैं कहना हारे पालेवे नहीं उत्तरे दाहते पालेवे नहीं उत्तरे पैदली ने और अब तो ना मैं इधर ऐंदर पेन ना माँग ऐंदर पीजिए तर पार्ट पेंसिल ऐंदर तिया राइट अभी ये ना इलाग प्रश्न दिया हम दाहट में मर रूपे ऐसी मूर्त गाने ने की ये द मूर्त गाने ने की ये द और बाबा आंक दान हो दे इकाई दिकाई तुनाई अतराई मैदेकाई आहाई मेकाई आयाई हाथाक थी ये ओसे उत्तरे ओ पहाय हाय एकतु वेने विधियक් නැහැ නේ කොහොම එකතු වෙන්නේ අය තමයි දෙකම එකතු වෙලා තියෙන්නේ ඕ දෙකම එකතුලා තමයි වෙ තියෙන්නේ එකතු වෙලා වෘත හැදෙන්න විදියක් නැහැ නේද එනා උත්තරය 6යි 6යි සදන් ඒ ලින්ක් එකෙන් මම දෙන්න ඕන හොඳයි ඔව් මිනිත්තු දෙකක විවේකයක් දෙන්න ඔයාලට වතුර එකක් දීලෙන්න අ මිනිත්තු දෙකකට පස්සේ ඒ ලින්ක් එකෙන්ම